තාත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහුණු වෙයි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. ආර්ථික බලපොරොත්තුභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ කමිටුවේ වැඩසටහන සම්බන්ධයෙන් මොකද්ද ඔබතුමාලගේ අදහස? නෑනේ, ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධව අපි කෝප් කමිටුවේදී මේක හොයන්න පටන් ගත්තා. ඒ නිසා ඒකේ ප්‍රතිපලයක් විදිහට මට ඒකෙන් එළියට යන්න වුණා. දැන් ඔය කියන පාර්ලිමේන්තු කමිටුව ගැන කාගේවත් ලොකු විශ්වාසයක් නෑ. ඉතින් මන් දන්නේ ඒක මොනවා වෙයිද කියලා. අපි මම පෞද්ගලික උත්සාහ කරනවා මාස 3ක් ඇතුළත ඔක්තෝබර් මාසෙ වෙනකොට රිපෝට් එකක් රට ලබා දෙන්න. ඒක මම ඉදිරියටත් කියලා තියෙනවා. ඒක කරගෙන යනවා. නමුත් ඒක පාර්ලිමේන්තු කමිටියක් නෙමෙයි, මේ රටේ ජනතාවට ඒක දැනගන්න අවශ්‍ය නිසා අපි තියෙන ඩේටා ටික නැත්නම් දත්ත ටික එළියට දාන්න ඕනයි කියලා විශ්වාස කරනවා. හැබැයි නෛතිකව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කියන එක දැන් ඉතින් විහිළුවක්. ඉතින් ඒක දාලා තියෙන කණ්ඩායම ඒක කොහොම කරයිද කියලා මම දන්නේ නැහැ. දැන් මේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක් එස්.ඩී. විසානක මහත්තයත් පත් කළා කියනවා. මේ දැන් ට්විටර් කලින් SMS පරිවිඩයක් ආවා ආර්ථික බංකොලොත්තුභාවය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එතුමාවත් පත් කරන්න ඇති. ඉතින් ආණ්ඩුව පැත්තෙන් පත් කරන්න පුළුවන්. ඒගොල්ලේ නම්බර්ස් තියෙනවා නම් පත් කරන්න පුළුවන්. එතුමා පත් කරන්න ඇති. මට එතුමා ගැන මතයක් නැහැ. එතුමා ඉතින් පැරණි දේශපාලඥයෙක්. මම දන්නේ එතුමත් ඒක ඇති. හරි. තවමනා ප්‍රශ්න. දැන් මෙහෙමනේ, ඉතින් බංකොලොත්භාවයට හේතුව සහ බංකොලොත්භාවයට ගත තීරණ මොනවද කියලා හොයන එක මේ රටේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. හැබැයි ඉතින් මේ ප්‍රශ්නය යම් කිසි විවෘත මනසකින් හොයන්න ඕන. එහෙම නැතුව ඒක යටපත් වෙන පරිදි ඒ කමිටු වැඩ කරොත් ප්‍රශ්නයක්. ඉතින් අපි බලමු ඒ කමිටුවේ වාර්තාව මොකද්ද කියලා. ඉතින් ඒකට සමාන්තරව මමත් අර මම අපොයින්ට් කරගත්ත මගේ කමිටුවකින් මමත් ඒක එහෙම එකක් කරනවා. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒක නෛතික ડોකියුමන්ට් එකක් නෙමෙයි. නමුත් මේ රටේ ජනතාවට පොදු අවකාශයට පබ්ලික් ස්පේස් එකට පුළුවන් ඒ දත්ත සම්බන්ධව එතකොට බලන්න ඒ කමිටුවේ දාන දත්ත මොනවද, අපි ඉදිරිපත් කරන දත්ත මොනවද කියලා. ඉතින් ඒව සම්බන්ධව ඉඩක් තියෙනවා. නමුත් දැන් මේ රටේ තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් කෝප් කමිටුවෙන් මොහු ඉදිරිපත් කරනවා එලිටක් කරනවා. නමුත් ගන්න තීරණයක් නැහැ. කොමිසම්පත් කරනවා, නිරීක්ෂණ වෙනවා, ඒ වල දඬුවමක් නැහැ. ඒකේ තියෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමක් නැහැ. පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදුත් වුණා. හිටපු රජයේ දූෂණ පිළිබඳ කිසිම දෙයක එතනට මුදලක් තව මුදලක් යට කරලා විනාශ කරන එක විතරක් නේද මේ රටේ වෙන්නේ. නැද මෙහෙමයි, ඒක තමයි ඉතින් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ කමිටි කමිෂන්ස් රිපෝර්ට්ස් වලින් දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති එක ගැන. දැන් මම කෝප් කමිටුවේ ඉන්න කාලේ අපේ රටේ ජාතික සම්පතක් වෙච්ච එක උසස් අධ්‍යාපන ආයතනයක් කොම්පැනියක් අල්ලගෙන තියෙනවා. ඒක ගැන රිපෝට් එකක් දුන්නා පිටු 500ක විතර. ඒක ගැන කැබිනට් පේපර් එකකුත් ගියා. හැබැයි කැබිනට් එකෙන් නැවැත්තුවා. ඒ කැබිනට් පේපර් එක නැවැත්තුවා. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ රටේ ඊළඟ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පළවෙනි අංක එකේ සාකච්ඡාව බවට පත් වෙනවා. මේ වැරදිකරුවන්ට, මේ වැරදි තීරණ ගත්ත අයට විරුද්ධව ගන්න පියවර ගන්න පුළුවන් ආණ්ඩුවක් තමයි පත් වෙන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා කියන එක ඇත්ත. කෝප් කමිටුව විතරක් නෙමෙයි, විවිධ නිර්දේශ ආපු කමිටු තියෙනවා. ඒ කමිටු වාර්තා විතරයි තියෙන්නේ, ක්‍රියාත්මක කරන්න බෑ. ඉතින් ඒක මේ රටේ ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ කණ්ඩායමත් දෙපැත්තට බෙදිලා එහාට මෙහාට මේක දාගෙන වහනවායි කියලා. ඒ නිසා මම හිතන්නේ අපි මේක එළියට ගන්න ඕන. මමත් මගේ කාලේ කෝප් කමිටුවෙන් ඉදිරිපත් කරපු සියලු වාර්තා වල නිර්දේශ සම්බන්ධව ගත්ත පියවර ගැන පසුවේ ප්‍රමක් කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි මේ ආණ්ඩුව ඇතුලේ එහෙම කරලා වැඩක් නැහැ. කැබිනට් මණ්ඩල විසින් මේව වහලා දානවා. දැන් මම ඔබට පැහැදිලි කරේ මේ රජයේ මූල්‍ය ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකේ යන වැඩසටහනක් කැබිනට් මණ්ඩල දෙකක් ඇමතිවරු දෙන්නෙක් කොහොමද තමන්ගේ ග්‍රහණයට ගන්න ඒව නවත්තන්නේ කියලා. දැන් ඒ දෙකටම එකක් නිව් පෝර්ටස්, දෙවෙනි නිව් පෝර්ටස් එක ඒ නමින් නෙමෙයි වෙන එකක් එන්න තියෙනවා. දැන් මේ දෙකම කරන්නේ එකම ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකක් නවත්තලා. ඉතින් මෙහෙම යනවා. දැන් මේක ගැන අපේ රටේ සංවාදයක් අවශ්‍යයි. රට දැනගන්න ඕන. හැබැයි දඬුවම් දෙන්න වෙන්නේ ඒකට ගැළපෙන ආණ්ඩුවක් ආපුවාම. නමුත් දැන් ඔය හැම ප්‍රශ්නයකටම මුල් වෙලා තියෙන මේ කිසිදු දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නෑ. වැඩ පිළිවෙලක් නැති එක නෙමෙයි. නෑ, දැන් මේ ගෑස් ස්වාභාවික ගෑස් සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. දැන් මේ කරන්නේ මොකද්ද? මේ තමන් කැමති කොම්පැනියක් මේකට දාන්න ඕන කරාම ඒක සඳහා ඉස්පාසුවක් ගන්න ජාතික ප්‍රතිපත්තියක් නවත්තනවා. දැන් මේ කියන්නේ ඒක. මෙතෙක් තියෙන 2020 පිළිගත් ජාතික ප්‍රතිපත්තිය පොඩ්ඩක් ආයි බලන්න ඕන. ඒ හින්දා ඒක නවත්තනවා. ඒක නවත්තන නිසා ඒක යටතේ ටෙන්ඩර් කෝල් කරපු එක නවත්තනවා.
ඒකේ අර්ථය ටෙන්ඩර් කෝල් කරපු එක නවත්තපු නිසා ඒ ටෙන්ඩර් ඉවලුවේෂන් එක නවත්තනවා. ඒ ටෙන්ඩර් ඉවලුවේෂන් එක නවත්තලා එන හිස්තැනට වෙන තමන් කැමති කෙනෙක්ව ආදේශ කරනවා. කරලා ඒකෙන් මේ LNG ගන්නවා. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒක මේක කාටවත් තේරෙනවා. මම කියන්නේ මේක සම්බන්ධව. මේ රටේ මම මේ මේ ප්‍රෙස් කොන්ෆරන්ස් වලට ඇවිල්ලා නිකන් අර ඇජෙක්ටිව් නැත්තම් විශේෂණ පද විතරක් කියන්නේ නැහැ. මම මේ ડોකියුමන්ට්ස් එක කිව්වේ. ඉතින් මේක සම්බන්ධව ඒගොල්ලන්ට ඕන ඇවිල්ලා කියන්න පුළුවන්. ඔව් අපි මෙහෙම තමයි. ඇයි මොකද කියන්නේ? ඔය එහෙම කියන්නේ සමහර ඇමතිවරු. එහෙම කියන්න පුළුවන්. අපි මෙහෙම තමයි. අපි ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එක පිළිගන්නේ නැහැ තමයි. අපි ඒක අල්ල විසි කරනවා. අපිට හිතන දේ කරනවා. ඔව් කියන්න පුළුවන්. එහෙම තමයි අපේ හැටි කියලා. ඉතින් එහෙම කියන්න කියලා මම කියන්නේ බය නැතුව. මේ රටේ මූල්‍ය විනය හදන්න යන ආණ්ඩු මූල්‍ය විනයට පයින් ගහනවා නම් ඒ පයින් ගහන එක අපි එළියට කියනවා. ඇවිල්ලා කියන්න බය නැතුව අපි මූල්‍ය විනයට පයින් ගහනවා තමයි. ඇයි මොකද කියලා. එහෙම කියන්නේ ඒකම නැහැ. ඒක ඒගොල්ලන්ගේ දේශපාලනේ නම් ඒක කියන්නේ. ඒ IRC දේශපාලනේ තමයි දැන් වෙන්නේ. නැත්තම් මං කියන්නේ කැබිනට් මණ්ඩල දෙක. මේ දෙකේම හිටපු අයගෙන් මං අහන්නේ. එක කැබිනට් මණ්ඩලයක් එක වෙලාවක නිව්පෝර්ට්ස් එනකොට අරගෙන නැවැත්තුවා. අනිත් කැබිනට් මණ්ඩලයේ දැන් ඉන්න එක ඉතුරු එක ආයි නවත්තනවා. දැන් මේක මෙහෙම ගිහිල්ලා මේ ආණ්ඩුව නැති වෙලා තව ආණ්ඩුවක් ආවොත් ඒගොල්ලෝ සමහර වෙන එකක් ගේන්න පුළුවන්. මම මේ කියන්නේ පුද්ගලිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ මූල්‍ය විනය හදන්න නම් කරුණාකරලා ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් වලට කැබිනට් එක අත තියෙන එක කල්පනාවෙන් කරන්න. විජේදාස රාජපක්ෂ ඉතා පැහැදිලිව කියලා දිනවා. ලාස්ට් රිසෝර්ට් එකක් විදියට වෙන කරන්නම දෙයක් නැති තැනට හිර වුණොත් ප්‍රොකියුමන්ට් වැඩක්. කැබිනට් එක ගිහිල්ලා ඒකට මැදිහත් වෙන එක හොඳයි. මේ එහෙම නෙමෙයි. මේ හිර වෙලා නෙමෙයි. මේ ඒක ඉවර වෙලා තියෙන්නේ. තමන්ට ඕන මිනිස්සේ ගේන්න ඕන වෙනකොට ප්‍රතිපත්ති මෙතෙක් පිළිගත් ප්‍රතිපත්තිය ගැසට් එකකින් ගහපු ප්‍රතිපත්තිය පැත්තකට විසි කරන්න ඕනයි කියලා කැබිනට් එක පිළිගන්නවා. ඉතින් මේක මහ පුදුම කැබිනට් එකක්. මේක මහ පුදුම රටක් ඇත්තටම. ඉතින් මෙහෙම මේ 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 මේවා මේ විදිහට මේ රටේ යන එකෙන් තමයි අපේ රටේ ජනතාව මේ සිස්ටම් එක ගැන විශාල වශයෙන් කලකිරලා තියෙන්නේ. ඇත්තටම මේ ක්‍රියාමාර්ගය කොච්චර බරපතලද කියනවනම් 2020 ඔක්තෝබර් මාස 17 වෙනි දින ගැසට් නිවේදනයේ 21.97 ඇලීරක් 27 දරන ගැසට් නිවේදනයේ ඉදිරිපත් කරපු ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය මල්ල විසි කරන්න යෝජනා කරන පොඩ්ඩක් ඒක ආයි හිතන්න ඕන. මොකටද මේ තමන් කැමති කෙනෙක් ගේනකම් මේ වැඩේ මෙතන අර යම්කිසි ස්පාසුවක් ස්පේස් එකක් ඉඩක් හදාගන්න. ඒ නිසා මේවා මේ රට ඇතුලේ අපි සාකච්ඡා කරන්න ඕන. කොයි කැබිනට් එක කරත් ඉස්සලා කැබිනට් එක කරපු වැඩෙත් වැරදි, මේ කැබිනට් එක කරපු වැඩෙත් වැරදි. ඒගොල්ලන්ට අයිතිය තියෙනවා. කැබිනට් වල තීරණ ගන්න අයිතිය තියෙනවා. අපිට අයිතිය තියෙනවා. ඒව සම්බන්ධව එළි සාකච්ඡා කරන්න.